මල් සිරුරු 39ක් සහිත කන්ටේනර් ලොරියක් පසුකියදා එංගලන්තයේදී හමුවීම ලෝකයේ කම්පා කළ සිදුවීමක් වුණා. මෙම මල් සිරුරු කාගේද මියගියේ කෙසේද යන්න ගැන සිදු කරන පරීක්ෂණ මේවන විට කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා. මුලින් වාර්තා වූ ආකාරයට මෙම මල් සිරුරු චීන ජාතිකයන්ගේ විය හැකි බවට තමයි තොරතුරු වාර්තා වුණේ. නමුත් මෙම සිරුරු වැඩිමනක් වියට්නාම ජාතිකයන් බව දැන් හඳුනාගෙන තිබෙනවා. යුරෝපයේ හරහා එංගලන්තයට හොරපාරෙන් ගොස් පදිංචි වීමට ගිය කණ්ඩායමක් මියාමෙන් පසු මෙම ලොරියට පටවා ඇති බව හෝ පැටවීමෙන් පසු මෙසේ මියගොස් ඇති බවට හඳුනා ගන්නට ලැබී තිබෙනවා. මල සිරුරු තිබුණු අධිශීත ගබඩාවක් සහිත ලොරිය ගමන් ආරම්භ කරනු ලැබ තිබෙන්නේ බෙල්ජියමෙන්. මුහුදු මාවත ඔස්සේ එංගලන්තයට ඇතුළු වූ ලොරිය එසෙක්ස් පළාතේ ෆර්ට්ලීට් නම් කුඩා නගරයේ කර්මාන්ත කලාපයක රථගාලක නතර කිරීමෙන් අනතුරුව එම සිරුරු හමු වුණා. අවශ්‍ය ලිපිලේඛන ගැනීම සඳහා ලොරියේ ගබඩා අංශයේ දොර විවෘත කිරීමේදී මල සිරුරු දුටු රියදුරු මෝ නැමැත්තා පවසා ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා මගින් වාර්තා කර තිබුණවා. මෙම කන්ටේනරය මුද්‍රා කළ අධිශීත කළ කන්ටේනරයක් වන අතර එම ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 25ක් තරම් අගයක් ගෙන තිබුණා. මෙම කන්ටේනරය එක්සත් රාජධානියට පැටවූ බෙල්ජියමේ සීස්බෘග් වරායේ ප්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ බෙල්ජියම් දේශ සීමාවේදී මේ අන්දමින් කන්ටේනරයක මිනිසුන් ගොඩවීම සිදුවේ හැකියයි විශ්වාස කළ නොහැකි බවයි. කෙසේ නමුත් අවසානයේ සීස්බෘග් වරායේ සිට එක්සත් රාජධානියේ ෆර්ෆිට් වරායට මිනිසුන් 39 දෙනා සහිත කන්ටේනරය පැමිණ ඇති අතර හලිහඩ් නම් උතුරු අයර්ලන්තයේ නෝත් වේල්ස්හි සිට ලොරිය පැමිණියේ කන්ටේනරය රැගෙන යන්නටයි. ඒ බදාදා අලුයම 12:30 පමණයි. ලොරිය කන්ටේනරයට පටවාගෙන අලුයම 1:05 වරායෙන් පිටත් වූ අතර ග්‍රේස්හි වෝටර් ග්ලේඩ් කාර්මික උද්‍යානයේ පොලිසියට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ අලුයම 1:40යි. ඒ මලසිරුර සොයා ගැනීමෙන් පසුවයි. මෙම දුරකථන ඇමතුම ලබා දුන්නේ කා විසින්දැයි යන්න පොලිස් විමර්ශකයන් විසින් තාම හෙළි කරගෙන නැහැ. මලසිරුරුවරින් 31ක් පුරුෂයන් වතර අතර ඉතිරි 8 දෙනා කාන්තාවෝ වෙනවා. ලොරියේ වූ මලසිරුරු හඳුනා ගැනීමේ වෝහාරික පරීක්ෂණ දැන් සිදු කරමින් පවතිනවා. එම මලසිරුරු හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් වන ලෙස එසෙක්ස් පොලිසිය බ්‍රිතාන්‍යයේ වෙසෙන වියට්නාම් ප්‍රජාවකින් ඉල්ලා තිබෙනවා. එක්සත් රාජධානියේ වෙසෙන වියට්නාම් ප්‍රජාව නියෝජනය කරන වියට් හෝම් සංවිධානයේ මලසිරුරු තිබුණු ලොරිය පිළිබඳව තොරතුරු ලැබීමෙන් අනතුරුව අතුරුදහන්ව සිටි පුද්ගලයන් 20කට ආසන්න පිරිසකගේ ඡායාරූප ලැබී ඇතැයි ප්‍රකාශ කරනු ලැබුවා. මුහුදු මාර්ගය ඔස්සේ එංගලන්තයට අනවසරයෙන් මිනිසුන් ඇතුළු කරන මාවත් කීපයක් තිබෙනවා. වාහනවලට ඇතුළත් කරනු ලබන සංක්‍රමිකයන් ප්‍රංශය, නෙදර්ලන්තය හා බෙල්ජියම යන රටවල වරායෝස්සේ මුහුදු මාවතින් බ්‍රිතාන්‍යයට ඇතුළත් කිරීම ඉන් එක් උපායක්. රුසියාව, පෝලන්තය, ජර්මනිය සහ ප්‍රංශය ඔස්සේ පුද්ගලයෙකු එංගලන්තයට ගෙනීම සඳහා ජාවාරම්කරුවන් විසින් අයකරන ගාස්තුව ස්ටර්ලින් පවුම් 30,000ක් පමණ වෙනවා. එවැනි ගමන් සංවිධානය කරන වියට්නාම් තැරවකරුවෝ එරට වෙසෙනවා. ජාවාරම්කරුවා යුරෝපයේ රටක රථගාලකදී සිය ගනුදෙනුකරුවන් වන සංක්‍රමණිකයන් ලොරියකට ඇතුළත් කර එහි දොරවල් වසා දමනවා. අනවසර සංක්‍රමණිකයන් කවර මිලක් හෝ ගෙවා බ්‍රිතාන්‍යයට ඇතුළත් වීමට දරන ප්‍රයත්නය එරතරදී ළඟාගත හැකි උසස් ජීවන මට්ටම පිළිබඳව බලාපොරොත්තුවත් සමග බැඳී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මුහුදින් ගුවනින් සහ ලොරි කන්ටේනර් සහ වෑන් වැනි වාහනවල සැඟවී අනවසරයෙන් බ්‍රිතාන්‍යයට පාතබන්නට තැත් කළ සංක්‍රමිකයන් මුහුණ දුන් ඛේදජනක අවස්ථා කීපයක්ම පසුගිය වර්ෂවලදී වාර්තා වුණා. 2014 පටන් සිදු වූ එවැනි ඛේදජනක මරණ 12ක් පිළිබඳව සංක්‍රමණිකයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආයතනය IOM මින් පෙර වාර්තා කර තිබුණා. ගුවන්යානයක බඳෙහි රෝධ කුටියෙහි සැඟවී එද්දී ලන්ඩන් නගරයේ ගෙවුනකට වැටි මියගිය අනවසර සංක්‍රමිකයෙක්ද ඊට ඇතුළත් වෙනවා. භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරියක හෝ ඊට සමාන වාහනයක සැඟවී එද්දී ඉන් වැටි 5 දෙනෙක් මරණුවට පත්ව තිබෙනවා. අවුරුදු පතා ලක්ෂ ගණනින් එක්සත් රාජධානියට පිවිසෙන සියලුම ලොරි පරීක්ෂා කර බැරීම අති දුෂ්කර හේයින් මේ අපරාධ මැඩීමේ ජාතික ආයතනය ඉතාම අපහසු කාර්යයක් බව පෙන්වා දෙනවා. මේ නූතන මිනිස් ජාවාරම හා වහල් සේවයට ගොදුරු වූ වියට්නාම් ජාතිකයන් අවම වශයෙන්
දෙනෙකු එංගලන්තයේ තුල සිටින බව පසුගිය වසරේදී ගන්නේ කනු ලැබුවා. බ්‍රිතාන්‍ය තුල සිටින මෙම තත්වයට ගොදුරු වැඩිම විඳිතයන් පෙරසක් පැමිණ රට ලෙස සැලකෙන්නේ ඇල්බේනියාවයි. මේ අතර බ්‍රිතාන්‍යයේ විප්‍රවාසීව සිටින වියට්නාම් ජාතිකයන් පිළිබඳව පවත්වාගෙන යන වියට් හෝම් නැමැති ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කළේ වියට්නාම් ජාතිකයන් 10 දෙනෙක් පමණ මෙම කන්ටේනරය තුර සිටියේයයි බියක් මතුව තිබෙන බවයි. මේ අතර වියට්නාම් පවුල් 6ක් මේ සිදුවීම සම්බන්ධයෙන් බියට පත්ව සිටින බව BBC වෙබ් අඩවිය සඳහන් කරනවා. 19 හැවිරිදි වියට්නාම් තරුණියකගේ සහෝදරය කියා තිබෙන්නේ ඇය අඟහරුවාදා උදෑසන තමන්ට කතා කළ බවයි. බෙල්ජියමෙන් තමන් කන්ටේනරයකට නගින බව පවසා ඇති ඇය ඉන් අනතුරුව දුරකථනය අක්‍රිය කර තිබෙන්නේ තමන්ව බලධාරීන් විසින් සොයාගනිතයි බිය නිසායි. I am sorry mom, I am dying, මට සමාවෙන්න අම්මේ, මාව මැරෙන්න යනවා. එම ටෙක්ස්ට් මැසේජ් එක යවා තිබුණේ ෆාම් ත්‍රායි ට්‍රාම් මයි නැමති 26 හැවිරිදි වියට්නාම් තරුණියක විසින් ඇයගේ මව් වෙතයි. එය ඇයගෙන් ලද අවසන් පණිවිඩය වුණා. විශ්වාස කෙරෙන්නේ ඇය පසුගිය සතියේ එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයෙන් හමු වූ මලසිරුරු 39ක් පිරුණු ලොරි කන්ටේනරේ සිටින්නට ඇති බවයි. ලබන බදාදා මිනිමැරුම් චෝදනා මත කන්ටේනර් රථ රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මිනිස් ජාවාරම හා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් තවත් 2 දෙනෙකුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ලොරියේ අවසාන හිමිකරුවන් වශයෙන් සැලකෙන 38 හැවිරිදි අඹසැලු යුවලක්. කෙසේ වෙතත් ඔවුන් පවසා තිබෙන්නේ මේට මාස 13කට පෙර සිය වාහනය සොරාගෙන ඇති බවයි. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.